හෙලෝ, සුබ දවසක් මගේ වීඩියෝ බලන්න එකතු වෙන හැම කෙනෙකුටම. ඉතින් අද මම අරගෙන ආවේ ස්විස් රෝල් වර්ග දෙකක්, වැනිලා ස්විස් රෝල් එකක් සහ චොක්ලට් ස්විස් රෝල් එකක්. ඉතින් මේ ස්විස් රෝල් වර්ග දෙක මම හැදුවේ දෙවිදියකට. ඉතින් බලමු කොහොමද කියලා මම හදාගත්ත විදිය. ඔයාලටත් පහසුයි නම් මේ හදන ක්‍රමයට ඔයාලත් හදලා බලන්න. සුපුරුදු විදිහට මදත් මං ඔයාලගෙන් ඉල්ලනවා මගේ වීඩියෝ එක බලලා අමතක නොකර ලයික් එකක් දාන්න. ඒ වගේම අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකක් ක්ලික් කරලා ඕල් කරලා තියාගන්න. මම දාන වීඩියෝ එතකොට ඔයාලට බලන්න පුළුවන්. මම මුලින්ම පෙන්වන්නේ චොක්ලට් රෝල් එකට අවශ්‍ය දේවල්. මම අරගෙන තිනවා පිටි සීනි, කොකෝවා පවුඩර්, බිත්තර, වැනිලා, බේකින් පවුඩර් අරන් තිනවා, බේකින් සෝඩා අරන් තිනවා. ඒ වර්ග ටික පාවිච්චි කරලා තමයි මම චොක්ලට් රෝල් එක හදාගන්නේ. මම මේ බිත්තර සුදුමද කහමද වෙන් කරගත්තා. ඊට පස්සේ පිටි ටිකට මම බේකින් පවුඩර්, කොකෝවා පවුඩර්, බේකින් සෝඩා දාලා මික්ස් කරගත්තා. ඊට පස්සේ මම එග් වයිට් ටික මේ වගේ මික්ස්චර් එකෙන් බීට් කරගන්නවා. හොඳට පෙනෙනතුරු මේ වගේ බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කුඩු කරගෙන තියාගත්ත සීනි ටික ටිකෙන් ටික මේ විදියට එකතු කරනවා. ඒකම වැනිලා තේ හැන්දකුත් මම මේ ටිකට එකතු කරනවා. මෙන්න මේ තරමටම අනිත් පැත්ත හැරෙව්වම භාජනයේ බිමට වැටෙන්නේ නැති තරමටම බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ එක් යෝක් ටිකත් මේ විදියට විනාඩි දෙකක් විතර බීට් කරගන්නවා. ඒ ටික මම එකතු කරගන්නවා එක් වයිට් මිශ්‍රණයට. මිශ්‍ර කරලා ඒකත් මේ විදියට විනාඩියක් විතර වගේ බීට් කරගන්නවා. ඒ ටික හොඳට මිශ්‍ර වෙන්න මම මේ බිත්තර කහමද සුදුමද එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ පාන් පිටි සහ කොකෝවා පවුඩර්, බේකින් පවුඩර් මිශ්‍රණය මම මේ බිත්තර ටිකට දාලා මෙන්න මේ විදියට ස්පැතුලාවකින් මේ විදියට ෆෝල්ඩ් කරගන්නවා. මෙන්න මේ විදියට තමයි ඒ ටික මිශ්‍ර කරගන්නේ. දැන් මේ ටික බීට් කරන්නේ නැහැ. හොඳට මේ විදියට දෙතුන් පාරකට දාලා මිශ්‍ර කරගන්න ඕනි. අපි එක පාරම ඔක්කොම පිටි ටික දාන්නේ නැහැ. එතකොට මිශ්‍ර කරන්න අමාරු නිසා මේ විදියට තුන් පාරකට වගේ දාලා තමයි හොඳට ෆෝල්ඩ් කරගන්න ඕනි. අපි මේ මිශ්‍රණය හදන්න කලින්ම අපේ ට්‍රේ එක ලෑස්ති කරලා තියාගන්න ඕනේ. ඒ වගේම අවන් එකත් විනාඩි 10ක් සෙල්සියස් අංශක 180ට ප්‍රී හීට් කරගන්න ඕනි. මේ ට්‍රේ එකට මම ඔයිල් පේපර් දාලා හොඳට ඔයිල් පේපර් එක යටත් ඔයිල් පේපර් එක දැම්මට පස්සේ උඩත් හොඳට බටර් ගාලා තියෙන්නේ. එතකොට තමයි අපිට පහසුවෙම බේක් කළාට පස්සේ තැටියෙන් කේක් එක ඉවත් කරගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදියට තුනී කරලා සෙල්සියස් අංශක 180ට විනාඩි 12ක් හෝ 15ක් තමන්ගේ අවන් එකේ රස්නේ අණුව පරිස්සමට බේක් කරගන්න ඕනේ. ඉතින් බේක් කරාට පස්සේ මෙන්න මේ වගේ සර්වියට් එකක් කේක් එක උඩින් දාලා රැක් එකක් තියලා අපි ඒක අනිත් පැත්ත හරවලා මෙන්න මේ විදියට ගලව ගන්නවා. ඉතින් මේ විදිහට කේක් එක නිවෙන්න තියලා මම ඒකට අවශ්‍ය වෙන චොක්ලට් අයිසින් ටික හදා ගන්නවා. මේ බටර් අරන් තිනවා, කොකෝවා පවුඩර්, අයිසින් සුගර් අරන් තිනවා, වැනිලා ටිකක් අරන් තිනවා. මේ ටික මිශ්‍ර කරලා තමයි මම චොක්ලට් අයිසින් එක හදාගන්නේ. මම බටර් ටිකට මේ චොක්ලට් පවුඩර් ටික දාලා හොඳට මෙන්න මේ විදිහට හලා ගන්නවා. ඒකටම අයිසින් සුගර් ටිකත් එකතු කරලා ඒ ටිකත් හලා ගන්නවා. අයිසින් සුගර් හලලා දාගන්නේ කැටි තත්ත්වයේ තිබුණම ඒක අපිට අයිසින් ටික හදන්න අපහසු වෙන නිසා. මෙන්න මේ විදියට මම බීටරෙන් නෙමෙයි මික්ස් කරන්නේ, හැන්දෙන් හොඳට මිස් කරනවා. බීටරේ හදන්න තරම් ගොඩක් නැති නිසා. ඊට පස්සේ වැනිලා තේ හැඳි කාලකුත් මම ඒකට එකතු කරනවා. එකතු කරලා මෙන්න මේ විදියට හොඳට මිශ්‍ර කරනවා ක්‍රීම් එකක් වෙන විදියට. මේ වගේ පොඩ්ඩක් ඝනකම නිසා මම කිරි තේ හැඳි දෙකක් විතර මේ ටිකට දාලා මේ දියාරු චොක්ලට් අයිසින් මිශ්‍රණය තමයි හදාගන්නේ. මොකද මේ කේක් එකේ තවරණ නිසා. ඊට පස්සේ මෙන්න මේ කේක් එක නිවිලා තියෙන කේක් එකේ මෙන්න මේ විදියට ගාගෙන දැන් මේ බලන්න හොඳට නවන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේ විදියට
රෝල් කරගන්නවා. ඉතින් ඉතාමත් පරිස්සමට කලබල නැතුව මේක මේ විදිහට රෝල් කරගන්න ඕනේ. රෝල් කරලා අපි ෆ්‍රිජ් එකේ නෝමල් කොටසේ පැය දෙකක් විතර වගේ තියලා තමයි අපි ආහාරයට ගන්න ඕනේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. දැන් මේම රෝල් කරගත්තට පස්සේ අපේ ඔයිල් පේපර් එකේ කිසිදු කේක් එකේ ගෑවීමක් මුකුත් නැහැ. මොකද අපි හොඳට ඒ ඔයිල් පේපර් එකේ බටර් ගාගත්ත නිසා තමයි මේ තරම් ලස්සනට තියෙන්නේ. දැන් මම ඒක නැවත අනිත් පැත්තට රෝල් කරගන්නවා ෆ්‍රිජ් එකට දාන්න. මේ මම චොක්ලට් රෝල් එක හදාගත්ත විදිය. වැනිලා ස්විස් රෝල් එක ඇදුවේ වෙනත් පොඩි වෙනස්කම් කීපයකුත් එක්ක. මම ඒකත් ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් මේ ෆ්‍රිජ් එකේ තියලා ගත්තට පස්සේ මම ඒකට උඩට අයිසින් ෂුගර් ටිකක් මේ විදියට ඩස්ට් කරගෙන, ඉතින් මම ස්ප්‍රින්කල් ටිකක් දාලා මේ වගේ ඩෙකරේට් කරගත්තා. මම දැන් ඊළඟට හදන්නේ වැනිලා ස්විස් රෝල් එක. මම ඒකටත් ගත්තේ කලින් ගත්ත ද්‍රව්‍යයන් ප්‍රමාණවලම තමයි. මම බිත්තර 4ක් ගත්තා. ඒකෙත් එග් වයිට් එග් යෝක් වේම් කරගත්තා මේ විදිහට. ඊට පස්සේ ඒකට වැනිලා තේ හැන්දක්, මම පාන් පිටි ග්‍රෑම් 55ක් ගත්තේ කලින් ප්‍රමාණයමයි. ඒ වගේම සීනි ග්‍රෑම් 85ක් බ්ලෙන්ඩර් කරලා මම අරගත්තා. බ්ලෙන්ඩර් කරලා අපිට ගන්න තරමට අපිට ලේසි. ඒ වගේම කිරි ගත්තා මිලිලීටර් 50ක්. මං ගත්ත එළවලු තෙලුත් මිලිලීටර් 40ක්, ග්‍රෑම් වශයෙන් නම් ග්‍රෑම් 40ක් විතර වගේ තමයි. ඒ වගේම කෝන් ෆ්ලවර් මේ සැන්දකුත් මම පාවිච්චි කරනවා. ඒ වගේම ලුණු පිංචක් ගන්නවා අපිට රස වැඩි කරගන්න. ඒ වගේම දෙහි තේ හැඳි එකක් ගන්නවා. ඒ වගේම ට්‍රේ එකත් අපි කලින් වගේම ලෑස්ති කරලා තියාගන්නවා. මම මුලින්ම බෝල් එකක් අරගෙන ඒකට තෙල් ටික සහ කිරි ටික එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන ඒ ටිකට බිත්තර කහමද ටිකක් දාගන්නවා. දාලා ඒ ටිකත් හොඳින් මිශ්‍ර කරගන්නවා. මම මේ සඳහා දෙහි තේ හැඳි එකක් පාවිච්චි කරනවා. ඒ ටිකත් මේකටම දාගන්නවා. ඒ වගේම වැනිලා තේ හැඳකුත් එකතු කරගන්නවා. වැනිලා වගේම කෝන් පිටි මේ සැන්දකුත් මේකම එකතු කරලා ලුණු පිංචකුත් අපි දානවා. ඔයාලා කැමති නම් ලුණු දාන්න, නැත්නම් නොදැම්ම කියලා ප්‍රශ්නෙකුත් නැහැ. ඉතින් ලුණු චුට්ටක් ආවම ඕනම දෙයකට රසක් තියෙනවා. ඊට පස්සේ ඒ ටික හොඳට මිශ්‍ර කරගෙන මම ගත්ත පාන් පිටි ටිකත් මේ මිශ්‍රණයට හලාගෙන හොඳට අපි ගෑරුප්පුවෙම මිශ්‍ර කරගන්නවා. අවශ්‍ය නම් බීටර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අත්‍යවශ්‍යම නැති නිසා මම මේ විදියට ගෑරුප්පුවෙන්ම හොඳට මිශ්‍ර කරගන්නවා. දැන් ඒ ටික අපි පැත්තකින් තියනවා වහලා. ඊට පස්සේ සුදු මද ටිකත් අපි හොඳට කලින් වගේම කලින් කේක් එකේ පාවිච්චි කරේ ඒ විදිහටම මේකත් හොඳට බීට් කරගන්නවා. ඒ බීට් කරගෙන අතරතුරදී තමයි සීනි ටිකත් අපි එකතු කරන්නේ. සීනි ටිකත් කුඩු කරලා තියෙන්නේ. ඒ නිසා අපිට ඉක්මනින්ම මේ සීනි ටිකත් මේ බිත්තර සුදු මදයකට එකතු කරලා බීට් කරගන්න පුළුවන්. ඒක තුම් පාරකට වගේ ටික ටික එකතු කරලා හොඳින් බීට් කරගන්න ඕනේ. ඒ සුදු මද ටික නිවැරදිව බීට් වුණා කියන්නේ මෙන්න මේ වගේ තියෙනකොට තමයි. කහමද මිශ්‍රණය සහ සුදු මද මිශ්‍රණය මෙන්න මේ විදිහට එකට එකතු කරලා ෆෝල්ඩ් කරගන්න ඕනේ. ඒ ටිකත් අපි තුම් පාරකට විතර වගේ දාලා තමයි ෆෝල්ඩ් කරගන්නේ. මෙන්න මේ විදියට හොඳට මිශ්‍ර කරගන්න ඕනි. අපේ ස්පැචුලා එක මෙන්න මේ ආකාරයට තමයි ෆෝල්ඩ් කරගන්න ඕනි ඒ ටික. ඊට පස්සේ අපි තැටියට
දාගන මේ විදියට දෙපාරක් විතර තට්ටු කරලා අපි ඒ සේසි සංසක 180ට මිනිත්තු 15ක් විතර බේක් කරගන්නවා. ඔයාලට බලන්න පුළුවන් දැන් මම මේ කේක් ට්‍රේ එක ගත්තම බලන්න අපි ඔයිල් පේපර් එකේ කේක් මිශ්‍රණයෙන් බිඳුවක්වත් ගෑවිලා නැහැ. මොකද ඒ අපි හොඳට ට්‍රේ එකේ ඔයිල් ගා ගන්න නිසා. අපිට ඔයිල් හෝ බටර් කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මේක මම මේ විදිහට අනිත් පැත්ත හරි ගස්සලා මම මේ සර්වියට් එක උඩම ඔයිල් පේපර් එක දාලා කේක් එක තියා ගන්නවා. මේ බලන්න අතින් ඉසෙව්වා කියලා කිසිම කේක් එකට හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඒ තරම් හොඳට කේක් එක හැදිලා තියෙනවා මම මේ හදපු ක්‍රමය අනුව. දැන් මේ විනාඩි 5කට විතර පස්සේ මම මෙන්න මේ විදිහට රෝල් කරලා ෆ්‍රිජ් එකේ පැය භාගයක් විතර තියෙනවා. ඒ මම ඉස්සෙල්ල මම කේක් එක මම ෆ්‍රිජ් එකේ තිබ්බේ නැහැ. නිකන් රෝල් කරලා එළියෙම තියලා තමයි මම හැදුවේ. දැන් මේ වැනිලා ස්විස් රෝල් එක මම මේ විදියට රෝල් කරලා ෆ්‍රිජ් එකේ ටිකක් පැයක් හෝ පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ තියලා හොඳින් නිවුණට පස්සේ තමයි අපි බටර් අයිසින් එක ගාලා මේ කේක් එක සෑන්ඩ්විච් කරගන්නේ. ඊළඟට අපි මේ ස්විස් රෝල් එක සෑන්ඩ්විච් කරගන්න බටර් ක්‍රීම් එකක් හදා ගන්නවා. ඒ සඳහා මම පාවිච්චි කරන බටර් ග්‍රෑම් 60ක්, ඒ වගේම අයිසින් සීනි 125 ග්‍රෑම්, වැනිලා තේ හැඳි කාලක්, ඔරෙන්ජ් ෆුඩ් කලරින් බින්දුවක් විතර වගේ පාවිච්චි කරනවා. දැන් මම හදන්නේ බටර් අයිසින් එක හදාගන්න මෙන්න මේ විදියට හොඳට බටර් ටික බීට් කරන්න ඕනේ සුදු පාට වගේ පාට එනතුරු. ඊට පස්සේ අපි ගත්ත අයිසින් සීනි ටික දෙපාරකට තුන් පාරකට විතර දාලා නැවත මේ විදියට බීට් කරගන්නවා. මම මෙන්න මේ විදියට ස්පැචියුලා එකෙන් මේ ටික ඔක්කොම එකට එකතු කරලා නැවත සැරයක් ආයි බීට් කරගන්නවා. දැන් මේ ටිකට එකතු කරගන්නවා වැනිලා තේ හැදි කාලක්, ඔරෙන්ජ් ෆුඩ් කලරින් බින්දුවක් විතර. අපිට අවශ්‍ය පාට අනුව තමයි කලරින් දාන්න ඕනි. ඉතින් මම මෙතනදී ලාකා පාටට වගේ තමයි ගන්නෙ. ඒ නිසා ඒ වැනිලා එක ඩ්‍රොප් එකක් ඇති. ඉතින් දැන් මම මේ සෑන්ඩ්විච් කරගන්න හදන්නේ මේ ස්විස් රෝල් එක මම ෆ්‍රිජ් එකේ තියලා ගත්තේ. දැන් මම මේක මේ විදිහට දිග්ගස්සලා අපි හදාගත්ත බටර් අයිසින් එක මේ වැනිලා කේක් එකේ කාලා සෑන්ඩ්විච් කරගන්නවා මෙන්න මේ විදිහට. මේ අයින ටිකේ බටර් අයිසින් ගාන්න අවශ්‍ය නැහැ. අපි ඇස්සේ රෝල් කරනකොට ගාන්න එතනට වැඩිපුර අයිසින් ටික එනවා. මේ ඇතුල් කොටස් හොඳට සෑන්ඩ්විච් කරගන්න ඕනි. ඊට පස්සේ නැවතත් අපි පෙර පරිදිම රෝල් කරගන්නවා මේ වැනිලා කේක් එක. රෝල් කරලා නැවත ෆ්‍රිජ් එකේ දාලා පැය දෙකකට විතර පස්සේ තමයි අපි ආහාරයට ගන්න. මෙන්න මේ විදිහට පරිස්සමට රෝල් කරගන්න ඕනි. ඉතින් ඇත්තටම මේ ස්විස් රෝල් වර්ග දෙකම හදාගන්න ඉතාමත් පහසුයි. ඉතින් අපි ගෙදර හදලා කනකොට කඩේ දේවල් අරගෙන කනවට වඩා
නියම ප්‍රමිතියට ඉතාමත් රසට අපිට මේ කේක් කන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා ට්‍රයි කරලා බලන්න මේ විදිහට කේක් වර්ග දෙකම හදන්න. ඉතින් මම අද ඔයාලා වෙනුවෙන් දාපු වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ ආදරණීය ලයික් එක ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් තීරුවේ දාන්න. ඉතින් මම මේ බටර් රයිසින් වලින් 2D නොසල් එකේ මෙන්න මේ විදිහට මම ඩෙකරේට් කරගත්ත වැනිලා කේක් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මම කෑලි වලට කපා ගත්තට පස්සේ. ඉතින් ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. නැවතත් මේ වගේම රස කෑමක් අරගෙන මම ඔයාලා අතරට එනතුරු ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.